අපි කතා කරන්නේ දැන් මේ දේපල පිරියත් උපකරණ වල තව ප්‍රධාන වශයෙන් ඔයාට සමාගම් වලදී එන්න පුළුවන් එක ගැළපෙල්ලක් තමයි කලින් තක්සේරු කරපු දේපල පිරියත් උපකරණයට අදාළ පළදායි ජීව කාලය හරි එහෙම නැත්නම් සුන්බුන් නගය හරි නැවත සමාලෝචනයක් කරනවා කියන්නේ නැවත යාලා කියනවා මේ කලින් ගණනය කරපු පළදායි ජීව කාලය දැන් අපි හිතමුකෝ 10යි කියලා ඒ ගාන නෙමේ දැන් ආපහු කරපු ඇස්තමේන්තු විදිහේ 12ක් වගේ තීරණය කරලා දී වගේ ඔන්න ඔය වගේ හෝ සුන්බුන් නගේ කලින් 10000යි දැන් 20000ක් විදිහට තක්සේරු කරුවා කියලා ওই විදිහට ගැලපිල්ල පොඩ්ඩක් වෙනස් කරලා ඔයාලට දෙනවා. එහෙම ආවොත් ගැලපිල්ලට අදාළව ඔයා මේ වත්කමට අදාළව ෂය ගණනය කරන ආකාරය ඔයා ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි අර සාමාන්‍ය ෂය ගණනය කරපු විදිහට ෂය ගණනය කරන්න බෑ. එහෙනම් අපි ඒකයි දැන් මේ ඉන්නේ වත්කමක පළදායි ජීව කාලය හා සුන්බුන් නගේ සමාලෝචනය කිරීම. මේක නැවත සමාලෝචනය කිරීම කියලා තියෙනවා නම් හොඳයි. වා මාත්‍රකව දාගන්න පොතේ වත්කමක පළදායි ජීව කාලය හා සුන්බුන් නගය නැවත සමාලෝචනය කිරීම. පොතර ගන්න නෝට් එක අපි ටියුට් එකේ තිබුණට කමක් නැහැ. මේ පොඩි කෑල්ල අපි නෝට් එකක් විදිහට ගමු පොතට. වත්කමක පළදායි ජීව කාලය හා සුන්බුන් නගය නැවත සමාලෝචනය කිරීම. මම අර කලින් කිව්වා වගේම දැන් මෙතනදි වෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් වත්කමක් දේපල පිරිත් උපකරණයක් අත්පත් කරගනිද්දී හරි විකරද්දී හරි ඒකේ පළදායි ජීව කාලය තීරණය කරනවා මේව ඇස්තමේන්තු. මේව හරියටම ඒ කියන්නේ ඇස්තමේන්තුවක් කියලා කියන්නේ හරියටම හරි නෑනේ. එතකොට පළදායි ජීව කාලයේ මේල අපි හිතමුකෝ යන්ත්‍රයක් ගත්ත කියලා එදාට යා පළදායි ජීව කාලය ඇස්තමේන්තු කරන අවුරුදු 10ක්. ඒකේ සුන්බුන් නගයත් ඉතින් ඇස්තමේන්තු කරලා යා දා ගන්නවා. අපි හිතමුකෝ ඒක 20000ක් කියලා 20000යි. ඉතින් ටික කාලයක් දැන් මේ දත්ත මත තමා මෙයාලා වත්කමේ ගත්ත දාන ඉඳලා ෂෙයා කරගෙන යන්නේ. හීනවන ශේෂ ක්‍රමයට වේවා සරල මා ක්‍රමයට වේවා ඔය ඕන ක්‍රමයට ගන්න එකටදී මේ දත්ත මත ඉඳගෙන මෙයාලා ගන්නේ කරන්නේ. හිතන්නකෝ දැන් මේ පළදායි ජීව කාලේ අවුරුද්දයි ගත්තේ පළවෙනි අවුරුද්ද. පස්වෙනි අවුරුද්ද වෙනකොට ආපහු මේ වත්කම් වල නැවත සමාලෝචනයක් කරනවා මේ පළදායි ජීව කාලය හරිද අපි ගණනය කරගත්තු සුන්බුන්නගේ හරිද කියලා මෙයාලා තීරණය කරනවා. එතකොට යාළට තේරෙනවා පළදායි ජීව කාලය අපි තක්සේරු කරු ප්‍රමාණය නෙමෙයි ඇත්තටම මේකෙ මෙන්න මෙච්චර කාලයක් සමහරක් වලට පළදායි ජීව කාලය තක්සේරු කරපු එකට වඩා අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් සුන්බුන්න ගැත් එහෙමම තමයි. එතකොට දැන් පස්වෙනි අවුරුද්දේ ඔක අපි තීරණය කරගන්නේ අපි හරියටම දැනගන්නේ. එතකොට එතනින් පස්සේ වත්කමට ෂය කරද්දී අපි ෂය කරන්න ඕන කොහොමද කියලා තමයි කතා කරන්නේ. කියන්නේ පස්වෙනි අවුරුද්දේ පස්වෙනි 6 7 8 9 10 ඔය විදිහට යනනේ. අන්නේ අවුරුදු වල ෂය ගණනය කරද්දී අපි අර සාමාන්‍ය ෂය ගණනය කරපු විදිහට ගණනය කරන්න බෑ. එහෙනම් අපි මේ කොටස ඉදගෙන ගන්නේ එහෙම අවස්ථාවක් තිබුණොත් ගැළපිල්ලක තිබ්බොත් අපි කොහොමද ඒ වෙනස් වුණු දවස් ඉඳලා ඉදිරියට ෂය බලන්නේ කියන එකයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට අපි මේ ආපස්සේ අවුරුදු වල ෂය ගණනය කරලා තියෙනවනේ මේ වෙනකොට. එයාලව නිවැරදි කිරීමක් කරන්නේ නැහැ. එයාලා ඒ විදිහට වෙච්ච දේ වුණා කියලා හිතලා ඒව ගැන හිතන්නේ නැතුව ඉදිරිය අපි නිවැරදි කරගෙන යෑම තමයි මෙතනදි වෙන්නේ. හරි ඒකත් මතක තියාගන්න නැත්නම් ඔයාලා දැන් එතකොට පස්වෙනි අවුරුද්දේ දැන් හරියටම සමාලෝචනය කෙරුවට පස්සේ වාහිතා එහෙනම් 1 2 3 4 අවුරුදු ඒ හතරේ වැරදි ෂයනේ ගිලුම්ගත වෙලා තියෙන කියලා ඒක නවා හිතන්නවත් එපා. ඔයා හිතන්න මේක හැමතිස්සම මෙහෙම මේ පළදායි ජීව කාලයක හරි සුන්බුන්නගේක හරි වෙනසක් ඇස්තමේන්තුවක් වෙනවා නම් නැවත සමාලෝචනයක් වෙනවා නම් එයා පරණ අවුරුදු වල දිහා අපි දුක් වෙන්නේ ඉස්දිරි අවුරුද්දට අපි නිවැරදි කරගෙන යනවා. එන අපි දැන් ඉගෙන ගන්න එහෙම ගැළපිල්ලක තිබුණොත් අපි කොහොමද මේ ගැළපිල්ල කරන්නේ කියලා තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. හරි. කුමන ෂය වීම තිබුණත්. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරවලට වත්කම් ෂය කරන්න පුළුවන් ආකාර දෙකකට. එක තමයි සරල මාර්ග ක්‍රමයට ෂය කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකයි තව භාවිතා වෙන්නේ හීනවන ශේෂ ක්‍රමයයි. හීනවන ශේෂ ක්‍රමය. මේ දෙකටම වත්කම් මේ ෂය කරන්න පුළුවන් ව්‍යාපාරයකට. එතකොට මොන ක්‍රමයකට වත්කමක් ෂය කරත් ඔන්න ඔය වගේ ගැළපිල්ලක් ආවොත් පළවෙනි පියවර වෙන්න ඕන මෙන්න මේකයි. අදාළ සංශෝධනය කරන දවසට සංශෝධනය කරන දිනට වත්කමේ අනාගත ෂය කළ හැකි අගය හොයාගන්න ඕන. හැකි අගය
සොයා ගන්න ඕන මොකද්ද මේ කියන්නේ දැන් මෙහෙම ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට උදාහරණයක් මම කියන්නම්කෝ යන්ත්‍රයක් ගත්තා යන්ත්‍රයක් 2014 එක එක දින මිලදී ගන්නාලා දතර එහිදී පළදජීව කාලේ අවුරුදු 10කට සක්සිරු කරන ලදී එය 2017 4යි 1 දින නැවත සමාලෝචනය කිරීමේදී පළදජීව කාලේ අවුරුදු 20ක් ලෙස තීරණය කරන ලදී අන්න පළදජීව කාලේ වෙනස් වෙනවා එතකොට ඔයා මොකද කරන්නේ ඒ දවසෙන් පස්සේ ඉදිරි කාලයට ෂය බලද්දී මුලින්ම කරන්න ඕනේ වත්තමට අදාළව අනාගත ෂය කළ හැකියගේ හොයාගන්න ඕන කවදාටද ඒ සංශෝධනය කරන දවසට අපි 2014 1යි 1 නම් වත්තම ගත්තේ අපි සංශෝධනය වෙන්නේ මේ වත්තමේ නැවත පළදා ජීව කාලයේ සංශෝධනයේ 2017 1යි 1 නම් අපි අනාගත ෂය කළ හැකියගේ හොයාගන්න ඕන කවදාටද මෙන්න මේ මෙදාට 2017 1යි 1ට අනාගත ෂය කළ හැකියගේ හොයාගන්න ඕන එතකොට ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවා අනාගත ෂය කළ හැකියගේ හොයන සූත්‍රය අපි සාමාන්‍ය ෂය කළ හැකියගේ හොයන්නේ කොහොමද පිරිවැයන් අඩු කරනවා සුන්මුන් නගය කොහොමනේ සාමාන්‍යයෙන් හොයන්නේ සුන්මුන් නගය එතකොට දැන් මෙතනදී අනාගත ෂය කළ හැකියගේ කියන නමේදී ඔයා මෙතනදී කරන්නේ පිරිවැයන් අඩු කරනවා නව සුන්මුන් නගය ඒ කියන්නේ මේ ගානේ දීලා තියෙනවා නම් දැන් පැරණි සුන්බුන් නගේ නෙමෙයි නව සුන්බුන් නගයක් දීලා තියෙනවා නම් ගාන එක පැහැදිලි වට දෙනවා ඒක අඩු කරනවා අය අඩු කරනවා සමුච්චිත ෂය ටික සමුච්චිත ෂය අර ඔයාලට මතකද වත්කම් ඉවත් කරද්දී මිලදී ගත්ත දවස් ඉඳලා ඉවත් කරන දවස් වෙනකන් සමුච්චිත ෂය ගණනය කෙරුවා අන්න ඒ වගේම මේ වත්කමේ වත්කම ගත්ත දවස් ඉඳලා සංශෝධනය වෙනවනේ පළදායි ජීව කාලය අන්න එදාට නිකන් සමුච්චිත ෂය ඔයා ගණනය කරලා ගන්න ඕන ඔක තමයි මුලින්ම කරන්න ඕන. එතකොට ඒ සමුච්චේෂ තමයි අඩු වෙන්නේ. මෙන්න මේ ටිකම අඩු වුණාම වෙනවා මොකද්ද? වත්කමේ අනාගත ෂය කළ හැකියගේ. බැරි වෙලාවත් ගානේ මෙන්න මේ නවසුන්බුන් නගේ කියන එක දීලා නැත්නම් නවසුන්බුන් නගේ දීලා නැත්නම් ඔයා ගන්නේ වත්කමේ පැරණි සුන්බුන් නගේම විතරයි. පැරණි සුන්බුන් නගේ. දීලා තියෙනවා නම් ඒ කොහොමත් දුන්නොත් මෙන්න මේක ගන්න ඕන. එතකොට මේ පැරණි සුන්බුන් නගේ භාවිතා කරන්න පුළුවන් මොන අවස්ථාවේදීද? නවසුන්බුන් නගේ ගානේ අපිට දීලා නැත්තම් පැරණි සුන්බුන් නගේ තියෙනවා නම් පැරණි සුන්බුන් නගේ ගන්න. ඒකත් මතක තියාගන්න. සාමාන්‍යයෙන් අනාගත ෂය කළ හැකියගේ හොයන්නේ පිරිවැය අඩු කිරීම නව සුන්බුන් නගේ අඩු කිරීම සමුච්චිත ෂය. ගානේ නව සුන්බුන් නගේ දීලා නැත්තම් පිරිවැය අඩු කිරීම පැරණි සුන්බුන් නගේ අඩු කිරීම සමුච්චිත ෂය. ඒ විදිහටයි එන්නේ. හරි. ඔය ටික අඩු කරුවට පස්සේ අපිට එනවා වත්කමේ ෂය කළ හැකියගේ. හරි. එහෙනම් ඔයාගේ පොතේ ඔන්න දාගන්න පියවර සංශෝධනය කරන දිනට වත්කමේ අනාගත ෂය කළ හැකි අගය සොයා ගන්න සංශෝධනය කරන දිනට වත්කමේ අනාගත ෂය කළ හැකි අගය සොයා ගන්න සූත්‍රය ලියා ගන්න පිරිවැය අඩු කිරීම නව සුන්බුන් නගය අඩු කිරීම සමුච්චිත ෂය පිරිවැය අඩු කිරීම නව සුන්බුන් නගය අඩු කිරීම සමුච්චිත ෂය හරි එහෙනම් ඔන්න පළවෙනි පියවර මොකද්ද නව සුන්බුන් නගය හොයන එක පළවෙනි පියවර නව සුන්බු sorry නව සුන්බුන් නගය නේ මොකද ඒකට කියන්නේ අපි අනාගත වැරදුනා එතන අනාගත ෂය කළ හැකියගේ සොයා ගැනීම අනාගත ෂය කළ හැකි අගය සොයා ගන්න ඕන ඊට පස්සේ ළමයි දැන් අපි ළඟ අනාගත ෂය කළ හැකියගේ හොයාගත්තට පස්සේ දෙවෙනි පියවර වෙන්නේ අපි බලනවා අපි ෂය කරන්නේ මොන ක්‍රමයටද කියලා. ඒ කියන්නේ ඔයා සරල මාර්ග ක්‍රමයට නම් ෂය කර කර ඉන්නේ. සරල මාර්ග ක්‍රමයට. අනිත් එක මොකද්ද? හීනවන ෂය ක්‍රමය. ඔය දෙකනේ තියෙන්නේ. ඔයා සරල මාර්ග ක්‍රමයට ෂය කර කර ඉන්න කෙනෙක් නම් ඔයා මේ වෙනස්කම උණු දවස් ඉඳලා ඉදිරියට ෂය බලන්නේ මෙහෙමයි ඔයා හොයාගත්තු අනාගත
ශය කල හැකි අගය ශය කල හැකි අගය බෙදන්න ඕන අනාගත ඵලදායි ජීව කාලයෙන් හරිද එතනත් කියන අනාගත ඵලදායි ජීව කාලය කියලා මේ අනාගත ඵලදායි ජීව කාලය කියන නමින් කියන්නේ ඉතිරි ඵලදායි ජීව කාලයට කියන තව නම ඉතිරි ඵලදායි ජීව කාලය ඒ කියන්නේ මෙන්න මෙහෙමයි උදාහරණයක් විතර මේක හොයන්නේ උදාහරණයක් කියන්නේ මේක හොයන්නේ මෙහෙමයි අපිට වත්කමේ දෙනවනේ දැන් හිතන්නකෝ ළමයි මෙහෙම ඔන්න 2014 මම වත්කම ගත්තා මේ ගත්ත දවසට වත්කමේ ඵලදායි ජීව කාලය අවුරුදු 8ක් කියලා තීරණය කෙරුවා අවුරුදු 8යි මේක 2016 එකයි එක අවුරුදු දෙකක් ගියාට පස්සේ තීරණය කරනවා වත්කම අවුරුදු දෙකක් පාවිච්චි කරුවටත් පස්සේ තීරණය කරනවා වත්කම ඉදිරි ඵලදායි ජීව කාලය අවුරුදු 8ක් නෙමෙයි අවුරුදු 6ක් කියලා මුළු ඵලදායි ජීව කාලය අවුරුදු 6ක් කියලා තීරණය කරනවා දැන් එතකොට ඔය කියපු උදාහරණයට අනුව ඉදිරි ඵලදායි ජීව කාලය හොයන්නේ මෙහෙමයි අපේ වත්කමට අදාළ අලුතෙන් අපි හිතපු taxeru කරනාගේ අවුරුදු 6යිනේ මේකට කියනවා මුළු ජීව කාලය කියලා වත්කමේ හරි මුළු ජීව කාලය මොයි මුළු ජීව කාලයෙන් අඩු කරනවා ළමයි අපි මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනනේ අවුරුදු ගාන අන්න ඒක භාවිතා කළ ජීව කාලය දැන් මේ ගානේ හැටියට නම් අපේ මුළු ජීව කාලය අවුරුදු 6ක් විදිහටනේ අලුතෙන් taxeru කරන්නේ ඒකෙන් අඩු වෙනවා භාවිතා කරපු ජීව කාලය අපි කීයක් භාවිතා කරවද මේ 2014 අවුරුද්දයි 2014 15 16 අවුරුදු තුනක් ඈ අවුරුදු තුනක් පාවිච්චි කරලා 2016 නේ මේක අලුත් වෙන්නේ 14 අවුරුද්දම පාවිච්චි කරනවා 15 අවුරුද්දම පාවිච්චි කරනවා 16 අපි මේක ගමු ළමයි මෙහෙම 2016 එකයි එක මේ ඵලදායි ජීව කාලය තක්සේරු කරනවා කියමුකෝ එතකොට 2014 එකයි එක ගන්නවා 2014 12යි 31 වෙනකන් අවුරුද්දක් පාවිච්චි කරනවා 2015 12යි 31 වෙනකන් අවුරුද්දක් පාවිච්චි කරනවා එතකොට අවුරුදු දෙකයි පාවිච්චි කරලා තියෙන්නේ එහෙනම් භාවිතා කළ කාලය අවුරුදු දෙකයි එතකොට ඉතිරි ඵලදායි ජීව කාලය වෙන්නේ අවුරුදු 4යි එහෙනම් අනාගත ඵලදායි ජීව කාලය හොයන්නේ ඔහොම සමහරක් ගණන් වල කෙලින්ම ඔයාලට ඉතිරි ඵලදායි ජීව කාලය කියලා ළමයි දෙනවා එහෙම දුන්නොත් අවුලක් නැහැ දුන්න නැත්නම් ඕක හොයන්නේ ওই විදිහට එහෙනම් ඔයත් අනාගත ෂය කළ හැකි දෙවනි පියවර කියලා ලියන්න ෂය ප්‍රමාණය ගණනේ ඔයාගේ ටියුට් එකේ තමයි තියෙනවා ඒකම ලියාගත්තත් කමක් නැහැ සරල මාර්ග ක්‍රමයට නම් ෂය කරන්න කියලා ලියලා ෂය ප්‍රමාණය සමානයි අනාගත ෂය කළ හැකි යගේ බෙදීම අනාගත ඵලදායි ජීව කාලය කියලා ලියාගන්න ඊට පස්සේ මම මේ නෝට් එකේ ලියලා තියෙන්නේ අනාගත ඵලදායි ජීව කාලය හොයන්නේ ඉතිරි ඵලදායි ජීව කාලය අනාගත ඵලදායි ජීව කාලය කියන්නේ ඉතිරි ඵලදායි ජීව කාලයටමයි එතකොට ඉතිරි ඵලදායි ජීව කාලය ගාන කියලා තිබ්බේ නැත්තම් ඔයා හොයන්නේ මුළු ජීව කාලයේ බෙදීම භාවිතා කළ ජීව කාලය හරි ඊට පස්සේ ඔයා හීනවන ශේෂ ක්‍රමයට නම් වත්කම ෂය කරගෙන ආවේ හීනවන ශේෂ ක්‍රමයට නම් ෂය කරගෙන ආවේ ඔයා ෂය හොයන්න භාවිතා කරන සමීකරණය මේක අනාගත ෂය කළ හැකි අගය බෙදීම අනාගත ෂය කළ හැකි අගය ෂය කළ හැකි අගය බෙදීම නෙමේ ಗುಣ කිරීම ඔයාට දීලා තියෙන ෂය ප්‍රතිශතය ඔන්න ඕකෙන් තමා ඔයා ඔක ගුණ කරන්න ඕන. ඔකත් ලියාගන්නකො හීනවන ශේෂ ක්‍රමයට ෂය කරන්නේ නම් අනාගත ෂය කළ හැකි අගය ගුණ කිරීම 100ට ප්‍රමාණය. හරි මේ ගාන ලියාගමුකෝ 2017 එකයි එක ලක්ෂ පහකට මිලටගත් යන්ත්‍රයක ඵලදායි ජීව කාලය අවුරුදු 8ක් ලෙසද සුන්බුන් නගය ලක්ෂ 2ක් ලෙසද ඇස්තමේන්තු කර ඇත
සුන්බුන්නගෙ ලක්ෂ දෙකක් ලෙස ද ඇස්තමේන්තු කර ඇත. 2011 එකයි එක දින මෙම යන්ත්‍රය ඵලදායි ජීව කාලය නැවත තක්සේරු කළ අතර එය අවුරුදු 6ක් බවත් සුන්බුන් නගය ලක්ෂයක් බවත් නැවත තක්සේරු කරන ලදී. ඉල්ලන්නේ 2011 12යි 31න් අවසන් වර්ෂයේ යන්ත්‍රය සරල මාක්‍රමයට සොයන්න. හරි. අනර මම කියපු කතාව මම ඔයාලට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පොඩි කාල රේඛාවක් ගන්නවා. මේ වත්කම අත්පත් කරගන්න ළමයි 2007 1යි 2007 1යි 1 තමයි වත්කම අත්පත් කරගන්නේ. 1යි 1. එතකොට මේ අත්පත් කරගන්න වත්කම 2011 1යි 1. ඔන්න මොකද්ද කියනවා 2011 1යි 1 සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? 2011 1යි 1 තමයි 1යි 1 මේ වත්කම නැවත මේ වත්කයේ ඵලදායි ජීව කාලයේ සුම්බුන්නගේ තක්සේරු කරලා තියෙනවා. සමහර ගණන්වල සුම්බුන්නගේ විතරයි තක්සේරු කරන්නේ. සමහර ගණන්වල ඵලදායි ජීව කාලයේ විතරයි. සමහර ඒ වගේ ওই දෙකම තක්සේරු කරනවා. දැන් මේ ගානේ මේ දෙකම තක්සේරු කරලා. හරි. දැන් ළමයි අපි මේ වත්කම ගත්තේ 2007 1යි 1නේ. මෙදා තීරණය කරුවානේ මේකේ අනිවාර්යෙන්ම අවුරුදු 8ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 8 ඉවර වුණාට පස්සේ සුම්බුන්නගේ ලක්ෂ 2යි කියලා. එහෙම ඇස්තමේන්තු කරපු වත්කම 2011 1යි 1 දී නවතක් සේරුවට අනුව වෙනස් වෙනවනේ යගයන් ටික. එතකොට වෙනස් වෙන්නේ කී එකටද? මේකේ ඵලදායි ජීව කාලය අවුරුදු 6ක් නෙමේ, සෝරි 8ක් නෙමේ 6ක් කියලා එනවා. සුන්බුන්නගේ ලක්ෂයක් කියලා මෙයාලා තීරණය කරනවා. එතකොට ළමයි අපි 2007 1යි 1 ඉඳලා මේ වෙනස්කම වෙන දවසෙනකම් අවුරුදු කීයක් පාවිච්චි කරලා තියෙනවා බලන්න. 2007 1යි 1 ඉඳලා 12යි 30කට අවුරුද්දයි. 2007 12යි 30කට 2008 12 31 2009 12 31 2010 12 31 මට අවුරුදු 4ක් යනවා බලන්න 2017 sorry 2007 12 31 ඊළඟට 2008 12 31 2009 12 31 2010 12 31 ඊළඟ දවස 2011 1යි ඒ කියන්නේ අවුරුදු 4යිනේ 1යි 2යි 3යි 4යි ඒ කියන්නේ මේ වත්කම අපි අවුරුදු 4ක් පාවිච්චි කරුවට පස්සේ තමා වත්කමේ නවසුන්බුන්නගේයි පළදායි ජීව කාලය තීරණය කරන්නේ එතකොට අපෙන් ඉල්ලන්නේ මොකද්ද 2011 12 31 න් අවසන් වර්ෂයේ ෂය ටික හොයන්න කියලා. දැන් ළමයි අපේ වත්කම මේ සුන්බුන්නගේ ඵලදායි ජීව කාලේ වෙනස් වෙන 11 එකයි ඒක එහෙනම් ඉදිරි කාලයට ෂය හොයද්දී වා මොකක්ද අනිවාර්යෙන් බලන්න ඕන? අනාගත ෂය කළ හැකි යගේ. එහෙනම් 2011 එකයි එකට ඔයා මුලින්ම කරන්න ඕන අනාගත ෂය කළ හැකි යගේ ගණනය කරන එක. එහෙනම් අපි යන්නේ මුලින්ම මේ ගාන හදාගන්න නම් ඔයාලට හොයාගන්න වෙනවා අනාගත ෂය කළ හැකි යගේ. මම කෙලින්ම සූත්‍රයේ ඉනම් මේක සරල මාක්‍රමයට ෂය වෙන්නේ. එහෙනම් ෂය හොයන සූත්‍රය මොකද්ද? ෂය ප්‍රමාණය සමානයි අනාගත ෂය කළ හැකි අගය බෙදීම අනාගත ඵලදායි ජීව කාලය. ඒකට ඉතිරි ඵලදායි ජීව කාලය කියලාත් කියනවා. ඉතිරි ජීව කාලය මම ලේසි වචනෙම ලිව්වා. එතකොට අනාගත ඵලදායි ජීව කාලය හොයන සූත්‍රය මොකද්ද? අපි ඒක හැමෝම දැනගන්න ඕන. පිරිවැයෙන් අඩු කරනවා නවසුන්බුන් නගය. නවසුන්බුන් නැත්තම් පැරණි සුන්බුන් නගයෙම අපි අඩු කරනවා. අය අඩු කරනවා සමුච්චිත ෂය කියන්නේ වෙනස්කම සංශෝධනය වෙන දවසනකම් උණු ෂයවල එකතුව. බෙදුවා ඉතිරි ජීව කාලය. හරි අපි හොයමු. මේ වත්කමේ පිරිවැය ලක්ෂ 5යිනේ. ඒකට මුකුත් එකතු වීමක්වත් අඩු වීමක්වත් වෙලා නැහැනේ. නවසුන්බුන්නගේ ගාණේ දීලා තිනවා ලක්ෂයයිනේ. නඩු කරුවා ලක්ෂයයි. සමුච්චිත ෂය කියන්නේ වත්තම ගත්ත දවස් ඉඳලා වෙන සංශෝධනය වෙන දවසනකම් උණු ෂය ටික. එහෙනම් මෙන්න මේ ටික. එතකොට මෙතන අවුරුදු කීයක් තියෙනවද? හතරක් තියෙනවනේ. එහෙනම් ඒ අවුරුදු හතරට අපි ෂය බලන්නේ පැරණි විදිහට. ඒවා දැන් පැරණි විදිහට අපි ගණනය කරලා තියෙන්නේ. එහෙනම් පිරිවැය ලක්ෂ 5යි. ඒකෙන් අඩු කරනවා සරල මාක්‍රමයට ෂය හොයාදී සුන්බුන්නගේ. ඒක දීලා තියෙන පරණ සුන්බුන්නගේ ගන්නේ ලක්ෂ 2යි. බෙදනවා අවුරුදු 8ක් කියලානේ කාලේ හිතන් හිටියේ 8. එතකොට නෝ එක අවුරුද්දකට ෂය මේක ಗುಣ කරනවා අපිට ඕන අවුරුදු 4ක සමුච්චය ෂයනේ 4. එතකොට කීයක් දෙන්න බලන්න 500න් 200ක් ගියාම 300යි 300යි 150ක් වගේ වාට එනවා 150,000යි. ඔන්න අනාගත ෂය කළ හැකියගේ එතකොට උඩට එනවා. වේදනා ඉතිරි ජීව කාලය. දැන් ඉතිරි ජීව කාලය මේ ගානේ කොහොමවත් ඉතිරි ඵලදායි ජීව කාලය කියලා දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ මෙයාලා තක්සේරු කරපු නව මේ ඵලදායි ජීව කාලය අවුරුදු 6යි කියලා. එහෙනම් ඉතිරි ඵලදායි ජීව කාලය හොයන්නේ කොහොමද? මුළු ඵලදායි නව
අලුතෙන් අස්තමේන්තු කරපු මුළු ඵලදාය ජීව කාලය කියන්නේ 6න් අඩු කරනවා මේ වෙනකොට පාවිච්චි කරලා තියෙන අවුරුදු ගාන මේ වෙනකොට අපි මේ වත්කමේ අවුරුදු 4ක් ඉවරයි පාවිච්චි කරලා 4න් බෙදනවා එහෙනම් ලක්ෂ 5 ලක්ෂ 5න් ලක්ෂයක් ගියාම ළමයි ලක්ෂ 4යි ලක්ෂ 4න් 1.50ක් ගියාම 2.50ක් වගේ නෙන්නේ හරි අන්නේ ගාන බෙදුවා අපේ ඉතිරි ඵලදායී ජීව කාලය මෙතන 1.50 නේ 2.50 නේ 2.50 බෙදුවා ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 2යි එතකොට ඔයාලා වාර්ෂික ෂය වෙනවා ෂය ටික කීයද මේක දෙකෙන් බෙදුවම 1.25 1,25,000 රුපියල් ඔන්න මේකට උත්තරය හරි අපි මේ ගානත් හදලා බලමු අපිට මේක හරියටම තේරුණාද කියලා. ඔන්න කියනවා මේ ගණවා ලියා ගන්න ඕන රුපියල් මිලියන 3කට මිලදීගත් යන්ත්‍රයක් යන්ත්‍රයක ඵලදායි ජීව කාලය අවුරුදු 20ක් ලෙසද ඵලදායි ජීව කාලය අවුරුදු 20ක් ලෙසද ඉන්පසුව එහි අපේක්ෂිත සුන්බුන්නගේ පිරිවැයෙන් 5න් එකක් ලෙසද තක්සේරු කර ඇත. කියන වත්කමක් අරගෙන තියනවා කීයක් දීලාද මිලියන 3ක් දීලා එදාට වත්කමේ ඵලදායි ජීව කාලය අවුරුදු 20ක් කියලා තක්සේරු කරගෙන තියෙනවා සුන්බුන්නගේ පිරිවැයෙන් 5 එකක් කියලා තීරණය කරගෙන තියෙනවා මෙම යන්ත්‍රය අවුරුදු 12ක් ඔන්න අවුරුදු 12ක් මොකද කරලා තියෙන්නේ ප්‍රයෝජනට ගැනීමෙන් පසු එහි ජීව කාලය අවුරුදු 15ක් බවද ඉන්පසු එහි සුන්බුන්නගය ලක්ෂයක් බවද නැවත තක්සේරු කරයි 13 වන වසරේ ශ්‍රේය ප්‍රමාණය හොයන්න හරි අපිට මෙතන තියෙන්නේ 13 අවුරුද්ද ෂය. අපි බලමු මොකද මේ 13 අවුරුද්ද කියලා. වත්කම පළවෙනි එක් පළවෙනි අවුරුද්ද අරගෙන තියෙනවා. ඒ ගත්තු වත්කම 1 2 3 4 5 6 7 8 9 10 11 12. අවුරුදු 12 පාවිච්චි කරුවාට පස්සේ මෙතන අවුරුදු 12යි. පාවිච්චි කරුවාට පස්සේ 12 වෙනි අවුරුද්දේ අවසාන දවසේ තීරණය කරනවා මේකේ ඵලදායි ජීව කාලය අවුරුදු 15ක් කියලයි. නව සුන්බුන් නගය ලක්ෂයක් කියලයි මෙයාලා තීරණය කරනවා 15 වෙනි අවුරුද්දෙන් නෑ 12 වෙනි අවුරුද්දෙන් පස්සේ එතකොට මෙයාලා එකේ ඉඳලා 12 වෙනි අවුරුද්ද වෙනකම්ම මෙයාලා වත්කමේ ඵලදායී ජීව කාලය කියලා හිතන් හිටියේ අවුරුදු කීයක්ද 20ක් විදිහට හිතන් හිටියේ සුන්බුන් නගේ හිතන් හිටියේ පිරිවැයෙන් 5න් එකක් කියන්නේ නිකමට බලන්න 3000 පිරිවැය කියන්නේ මිලියන 3නේ මිලියන 3ට 5න් එකක් බලන්න ඒක අපිට ඕන වෙනවා කොහොම පහෙන් එකක් බැලුවම එන්නේ සුන්බුන්නගේ 5වරක් 6යි ලක්ෂ 6ක් කියලා හිතන් හිටියේ. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වෙනවා. මොකද වෙන්නේ? ලක්ෂ 6ක් නෙමේ ලක්ෂයක් කියලා වෙනස් වෙනවා මේ 12 වෙනි අවුරුද්දෙන් පස්සේ. අපෙන් ඉල්ලන්නේ 13 වෙනි අවුරුද්ද ෂය ටික හොයන්න කියලා. දැන් 13 වෙනි අවුරුද්ද කියන්නේ මේ අදාළ වෙනස්කම උන දවසේ ඉඳලා මාස 12ක් ගියාට පස්සේ ෂයනේ. එහෙනම් මෙන්න මේ කාලෙට ෂය. එහෙනම් මෙන්න මේ 13 වෙනි අවුරුද්දට ෂය අපි ගණනය කරන්නේ කොහොමද සරලයි පියවර ටිකට යන්න ඒ ටික මතක තියා ගන්න මේක හදන්න පුළුවන් මේක සරලම ක්‍රමයට ෂය කරන්නේ එතකොට අපි අපේ ෂය හැදෙන්නේ කොහොමද ෂය ප්‍රමාණය සමානයි අනාගත ෂය කළ හැකි යගේ බෙදීම අනාගත ඵලදායි ජීව කාලය මම නැවත අනාගත ෂය කළ හැකි යගේ කියලා ලියන්නේ අපි දන්නද අනාගත ෂය කළ හැකි යගේ හොයන්නේ කොහොමද පිරිවැයෙන් අඩු කරනවා නව සුන්බුන් නගය අය අඩු කරනවා මොකද්ද සමුච්චිත ෂය ටික ඊට පස්සේ බෙදන්නේ මොකෙන්ද අනාගත ඵලදායි ජීව කාලය. එතකොට ගානේ අනාගත ඵලදායි ජීව කාලය කියන්නේ ඉතිරි ඵලදායි ජීව කාලයට. ඒක ගානේ ඉතිරි ඵලදායි ජීව කාලය කියන නමින් දීලා නැහනේ. අනාගත ඵලදායි ජීව කාලය කියන නමින් දීලත් නැහනේ. එහෙනම් අපිට ඒක හොයන්න වෙනවා. ඉතිරි ඵලදායි ජීව කාලය හොයන්නේ කොහොමද? අලුත් මුළු ඵලදායි ජීව කාලයෙන් මුළු ජීව කාලයෙන්. එතකොට ගන්න අපිට ගානේ දීලා තියෙන අලුත් කාලය එකෙන් අඩු කරනවා පාවිච්චි කළ අවුරුදු ගාන නැත්තම් පාවිච්චි කළ කාලය එහෙනම් දැන් අපි බලමු මේ ගානේ පිරිවැය මිලියන 3යිනේ දැම්ම මිලියන 3 නව සුන්බුන්නගේ ගානේ ලක්ෂයක් කියලා කියනවනේ මේ 13 වෙනි අවුරුද්දේ ඉඳලා 12න් පස්සේ අඩු කරනවා සමුච්චිත ෂය විදිහට ගන්නේ වත්කම ගත්තු පළවෙනි අවුරුද්දේ ඉඳලා අදාළ වෙනස්ක වෙන 12 අවුරුද්දේ අවසානයේ අන්න ඒ අවුරුදු 12ට අදාළ සමුච්චිත ෂය. එහෙනම් ඒක අපි පැත්තකින් ගණනය කරන්න ඕන. එතකොට ඔය අවුරුදු 12ට ෂය ගණනය කරන්න මෙයාලා පැරණියක් තියෙන අගයන් වලට.
මිලියන 3ට 3න් අඩු කරනවා මෙයාලගේ සුන්බුන් නගේ පැරණියගේ මත සුන්බුන් නගේ ලක්ෂ 6යිනේ ලක්ෂ 6 අඩු කරනවා බෙදනා පළදායි ජීව කාලය අවුරුදු 20යි එතකොට එන්නේ එක අවුරුද්දකට මේක අපිට ඕන අවුරුදු 12කට සරල මාත්‍රමේට අනුශය එහෙනම් 12න් ගුණ කරනවා එතකොට එන්නේ ශේ ප්‍රමාණය කීයද කියලා බලන්න दा हतराई हार सी आई बिंदु तुनाई उन्नोई गाने ने द गान वेरा दुना द मटर बालू ऐसा रे क्या कर ला मिलियन तुनाई तुनेंग අඩු කරනවා ලක්ෂ 6යි එතකොට නා ලක්ෂ 24ක් ලක්ෂ 24 බෙදනවා 20ෙන් ඒක ගුණ කරනවා 12 මෙතන බිංදුවක් වැඩි වුණානේ 14යි 40යි බිංදු 3ක් එන්නේ ඊට පස්සේ ළමයි ඔන්න අපිට එනවා अनागत शेखल हेकिगे बेदनमा अनागत फलदायी जीवकाले अनागत फलदायी जीवकाले हिमनाथ इंद्री फलदायी जीवकाले अपिट होयान्ना पुलुवा मुलु फलदायी जीवकाले अवुरुदु 15යි गाने के दन दीला तीना नव मुलु फलदायी जीवकाले अवुरुदु 15යි किला एवन केन अडु करना अपि पाविच्चि कर जीवकाले पाविच्चि करु अवुरुदु 12ක් हरि दन मेक विसंदुहाम ओयाट वार्षिक शय ගණනය කරගන්න පුළුවන් ලක්ෂ 14යි 40000 බෙදන්න ඕනේ එතකොට අවුරුදු කීයද 15 12 කියන 3යි 3 එතකොට එක අවුරුද්දක ෂය වෙනවා 4 ලක්ෂ 80000 ඔන්න ඔය විදිහට තමයි වාර්ෂික ෂය ප්‍රමාණය ගණනය කරන්නේ හරි ඕක තමයි අපිට සමගම් ගණනක තව එන්න පුළුවන් අලුත් ගැලපිල්ලකට තියෙන වාට 8 3rd එකේදී ඕකේ එළවලුදිත් ඔය විදිහම තමයි ඔයාට මේ ගැළපෙන සාමාන්‍යයෙන් එයාලා දෙනවා ඔයාලා මේක දන්නවද කියලා බලන්න